අපි වාහනේ හදලා හප්පනවා. දැඩි සත්කාරයේ එකේකේ රෝද 4යි චැසිය එකයි බොඩි එකේ කොටසක විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නේ වාහනයක් ලංකාවේ ඩැමේජ් වුණාට පස්සේ මහු සමාගමේ නිෂ්පාදනය කරපු තත්ත්වෙන් නම් ජීවිතයට ගන්න බෑ. ඔබ දකින්න දැන් මේ තියෙන්නේ මර්සිඩිස් වර්ගයේ වාහනයක්. ඒ වාහනේ මහු සමාගමේ නිෂ්පාදිත තත්ත්වයටම නැවත හදාගන්න හදලා දෙන එක තමයි අපේ වගකීම වෙන්නේ. මේ මහු සමාගමේ නිෂ්පාදිත තත්ත්වයටම ගැනීම වගකීමෙන් කරන්න පුළුවන්. අපි කරන ජොබ් එකේ අපි 100%ක් ඒ ගැන සැලකිලිමත් වෙනවා. යම් කිසි කෙනෙක් vehicle repair එකක් කරනකොට මේ ටික හරියට කරලා තිබුණ නැත්නම් නැවත ඇක්සිඩන්ට් එකක් ආවොත් අර මුලින් ෂේප් වෙච්ච තරමට කස්ටමර්ව එහෙම නැත්නම් පැසෙන්ජර්ව බේරෙන්නේ නැහැ. පාසන ඒවා අපි කපලා කොටලා විනාශ කරලා දාන්නේ නැහැ වාහනේ. ලාම්පොලෙන් පුච්චලා විනාශ කරලා නැහැ. අපි අද ඉන්නේ ලංකාවේ තියෙන ලොකුම vehicle accident repair center එකේ. ලංකාවේ තියෙන ලොකුම ඇක්සිඩන්ට් රිපයර් සෙන්ටර් එක කියලා මං කිව්වනේ බොරුවක් නෙමෙයි. දකින්නකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති වාහන අද වෙනකොටත් මේ අපි ආපු මොහොත වෙනකොටත් බිලියන ගානක වාහන 100ක් 200ක් නවත්තලා හදන්න පුළුවන් තරක් තමයි චැලෙන්ජර් මෝටර්ස් කියන්නේ. ලක්ෂරි vehicle විතරක් රිපයර් කරන මේ වගේ විශාල රිපයර් සෙන්ටර් එකක් දාන්න වර්ක්ෂොප් එකක් දාන්න ඇයි හිතුනේ? වාහනයක් ඇක්සිඩන්ට් වුණාම ප්‍රශ්නයක් මතුවෙනවා මොනාරේ රිපයර් එකක් කරගන්න වුණාම කොහින්ද කරගන්නේ? दान तेन को क्वालिटी वेद वेड हर करगा प्रश्न मतलब अब लगना मेदी मैसे वर्ग वाहन या वाहन मौसमागमे निष्पादित तत्व हदा हदल दिन कदम अभी वर्गे वे ये सदा अभी मे वर्ग अरलती है पदमे आप वाहन अभी यापने लंका डिस्ट्रिक विसी देखें मे स्थान वाहन सवागे मे वगे तनक रही लुक्म अभियोगे तमाइ හරි සේවක පිරිසක් පවත්වා ගන්න යන්නේ. මේ ඉන්න ළමයි අවුරුදු 25ක අධ්‍යක්ෂින් මතින් තමයි මේ ගමන අපි එන්නේ. ඉතින් එක එක ශේස්තර වල ලෝකේ තියෙන වාහන නිෂ්පාදනය කරන මව සමාගම් වල සේව කරපු අයත් අපි ගාව ඉන්නවා සමහර අය. ඒ වගේ සේව කරලා අවුරුදු 10ක් 15ක් එක්ස්පීරියන්ස් අරගෙන ඇවිල්ලා අපි ගාව වැඩ කරන අය. මේ සම්පූර්ණයෙන්ම ඔබට මෙතනින් ඉස්සරහට යනකොට බලා ගන්න පුළුවන් සේවක පිරිස ගැන අති නවීන තාක්ෂණයේ යොමු කරමින් හැම දෙයක්ම ටීම් එකක් හැටියට යන්නේ. टीम मेकन टीम मेक लीडर के लीडर सेवक फिरीसाकिनवा पेवटन राज्य हुदीन क्रीम हुदीन पोन कर्ण लीडर के जब्बे बार दुनम ओह बार दिन ओगे इतर सेवके अंटे बार दुन सेवकिया जब्बे करला जब कार्ड शाइन कराट पास लीडर शाइन करना मे जब्बे अभी हरियट करा अभी वग की शाइन कर අපි ඇතුළට ගිහිල්ලා බලමු අර කිව්වා වගේ ඒ වෙන වෙනම සෙක්ෂන් වල මොන මොන වගේ වැඩද වෙන්නේ කියලා. අර කරන්නේ මොනවද කියලා පුතුමාගෙන් දැනගන්න කැමතියි. සිකියුරිටි එකෙන් බාර ගත්තට පස්සේ අපි ඒක එස්ටිමේට් සයිඩ් එකට යොමු කරනවා. ඒක මුලින් ඇවිල්ලා ඉන්වෙන්ටරි එක අරගෙන ඉන්වෙන්ටරියෙන් පස්සේ එස්ටිමේට් කරනවා. එස්ටිමේට් කරලා ඉතින් අපි මුලින්ම වාහනේ වොෂ් කරගෙන ඊට පස්සේ රිමූවින් වලට එනවා ඩෙන්ටින් සඳහා. මේගොල්ලෝ කරන්නේ මේ රිමූවින් කරන එක හෙට වගේ වෙනකොට මෙතනින් ඉවර වෙලා යන ජොබ් තමයි මේ සයිඩ් එකෙන් කරන්නේ. ලොකු ජොබ් ටික අපි අනිත් සයිඩ් එකෙන් යන්නේ. අපි වෙන් කරලා දෙනවා ස්පීඩ් ලයින් කියලා. ස්පීඩ් ලයින් එකට යන vehicles මෙතනින් රිමූව් කරලා ඊළඟට යනවා ඩෙන්ටින් වලට. ඩෙන්ටින් වලින් පස්සේ අපි පේන්ට් එකට එනවා. බපර් එක ගැලෙවුවොත් බපර් එකට අදාළ ඇනටික ක්ලිප් ටික ඔක්කොම එක උරේකට දාලා ඒ උරේ ස්ලිප් එක වහලා ඒකේ ලියනවා ඒ vehicle එකේ නම්බර් එක සහ ඒ vehicle එකේ මොන කොටසට අදාළ ඇනද ක්ලිප්ද කියන එක වෙන් කරලා අපි එනවා. ඒක එතනින් පස්සේ ඒ ගලවපු කෙනා හෝ එහෙම නැත්නම් වෙන වෙනත් ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒක සවි කරන්න පුළුවන්. මොකද එහි වෙනසක් වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ අපි අදාළ නැති දෙයක් අදාළ තැනකට වැරදි විදියට සවි කරනවා.
දැමොට අපි තවත් ඇතුළට ඇවිදගෙන ආවා. අපි ඒක ගැනත් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අපි මෙතනදී කරන්නේ අර අපි මුලින් දැක්ක රිමේන් ඒරියා එකෙන් පස්සේ අපි ගේනවා ඩෙන්ටින් වලට මේ ඒරියා එකේ මේ සිද්ධ වෙන්නේ පොඩි ජොබ්. ලොකු ජොබ් නෙමෙයි සාමාන්‍යයෙන් පොඩි ජොබ් පැනල් දෙකක තුනක පොඩි ජොබ් ඩෙන්ටින් කරනවා අපි මෙතනින්. මෙතනින් ඩෙන්ටින් වලින් පස්සේ මේ මෙතෙන්ට ඇතුල් වෙනවා පේන්ටින් සඳහා. පේන්ටින් වලින් අපි මේකෙම කෙලවර තියලා තියෙන පේන්ට් බූත් එකට ප්‍රෙපරේෂන් ටික ඉවරුණාට පස්සේ අපි යනවා පේන්ට් එකට. පේන්ට් එක ඉවරුණාට පස්සේ අපි අනිත් පැත්තෙන් ස්පීඩ් ලයින් එකේ ජොබ් ටික පොලිෂ් සයිඩ් එකට බාර කරා. මෙතන ලක්ෂ ගණන් වල කෝටි ගණන් වල නෙමෙයි බිලියන ගණනක නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රෝපකරණ ගෙනල්ලා තියෙනවා. ඒක ලේසි නෑ. ඒක නත් කියන්න. ඔව්. අපි දැන් ප්‍රබද අපි දැකලා තියෙනවා වර්ක්ෂොප් එකට ගියපු ආම දැන් ඉස්සර නම් අපිට මේ දොරක වගේ එකදී ඩැමේජ් එකක් වුණොත් අපිට සිද්ධ වෙනවා මේ දොරේ ඇතුලේ තියෙන අපෝස්ටින් ටික ඔක්කොම ගලවලා වීදුරු ටික ඔක්කොම ගලවලා පැත්තකින් තියලා ඇතුල් පැත්තෙන් පුලා කරලා ගන්න සිස්ටම් එකක් තමයි ඉස්සර තිබුණේ. නමුත් දැන් තාක්ෂණයේ දියුණුවයි ඉතින් දැන් ඒ වගේ ඔක්කොම ගලවන්න අවශ්‍ය නැහැ. ඇතෙන්ම පුලා මැෂින් කියන සිස්ටම් එක ඇවිල්ලා තියෙනවා. මේ පුලා මැෂින් වලින් අපිට මේ අනවශ්‍ය ගැලවීමකින් තොරව එළිය සිටම ඒ ඩැමේජ් එක පුලා කර ගන්න පුළුවන්. ඉතින් ඒ තාක්ෂණෙත් අපි උපරිම භාවිතා කරමින් තමයි මේ ස්පීඩ් ලයින් එක කරගෙන යන්නේ. මට දැනගන්න කැමතියි මේ අපි ඉන්නේ කොහෙද? මේ තැන මොනවද වෙන්නේ? දැඩි සත්කාරයේ එක එකේ කිව්වොත් නිවැරදි වගේ දානවා. අපි අපේ වචනෙන් කියනවනම් කියනවනේ කැරකිලා පෙරලිලා පොඩි වෙලා අටපට්ටම් වෙලා කියලා කියනවනේ. අන්න ඒ වගේ අටපට්ටම් වෙලා සමහර වෙලට ෆුල් කැන්ඩම් වෙලා කියලා කියන්නේ. අන්න ඒ වගේ වාහන තමයි මේ. ඔබට පේනවා ඇත්තමවත් මේ තියෙන්නේ ඒ වගේ එකක්. මේක පෙරලිලා රූප් එක සම්පූර්ණයෙන් නෙමෙයි වගේ දැන්. ඔව්. රූප් එක සම්පූර්ණයෙන් ඩැමේජ් වෙලා තියෙනවා. ඔබට පේනවා මේකේ කිසිම දෙයක් නැහැ ඇත්තටම. රෝද 4යි 301යි බොඩි එකේ කොටසක විතරයි තියෙන්නේ. මොකද අපිට මේක නැවත නිවැරදි තත්ත්වයට ගැනීම සඳහා ඒවා මුලින් අයින් කරලා කැසි එක හරියට හදාගෙන සේෆ්ටි ටික අපිට සස්පෙන්ෂන් සයිඩ් එක හදාගෙන අපි අරගෙන තියෙන්නේ. දැන් ඔබට පේනවා මේක ගොඩක් ලොකු ඩැමේජ් එකක්. අපි මේ අයින් කරලා තියෙන්නේ මේකේ රූෆ් එක ඩැමේජ් වෙච්ච කොටස. ඉතින් අපි දැන් අලුතෙන්ම මේක නැවත අපි මව සමාගමේ නිෂ්පාදනය කළ තත්ත්වයටම ගැනීමට තමයි මේ උත්සාහ කරන්නේ. අන්න අන්න වැදගත් වචනයක් කිව්වා මේ මව සමාගමේ නිෂ්පාදනය කළ තත්ත්වයටම කියලා. සාමාන්‍යයෙන් අපි දන්නේ වාහනයක් ලංකාවේ ඩැමේජ් වුණාට පස්සේ මව සමාගමේ නිෂ්පාදනය කරපු තත්ත්වෙන් නම් ජීවිතේට ගන්න බෑ කියලා. විකුණන්න ගියොත් අනිවාර්යෙන්ම අහු වෙනවා, මාට්ටු වෙනවා. අපි කියන්නේ මේක දැනගන්න පුළුවන් මේක මේ රිපෙයාර් එකක් කරලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් කියලා. අන්නේ මව සමාගමේ නිෂ්පාදිත තත්ත්වයටම ගැනීම වගකීමෙන් කරන්න පුළුවන්. යම් වාහනයක් මව සමාගමක් විසින් නිෂ්පාදනය කරාට පස්සේ ඒක යම් කස්ටම කෙනෙක් මිලදී ගත්තට පස්සේ මොනෑම් හෝ අනතුරකට ලක් වුණොත් ඒ ලක් වෙච්ච අනතුරට ලක් වෙච්ච කොටස් නැවත අර මව සමාගමේ නිෂ්පාදනය කළ ක්වොලිටි එකටම ඒ තත්ත්වයටම නැවත කස්ටමට රිපෙයා කරලා බාර දෙන එක තමයි අපේ වගකීම. මේ සිද්ධ වෙන්නේ ලොකු මේජර් ඩැමේජ් එකක ඒ වගේ නිවැරදි කිරීමක් අපි කරමින් සිටින්නේ. මේ වාහනේ අපි නැවතත් ඔබට තව සති දෙකකින් වගේ ඇවිල්ලා බැලුවොත් ඇත්තටම මේක පේන්ට් එකේ තියෙයි නැවත අර ඩැමේජ් වෙච්ච කොටස් නැවත මව සමාගමේ තත්ත්වයටම අපි ඇත්තෙම අපි මේවට යොදා ගන්නෙත් ඔරිජිනල් එක්ක ජෙනුවින් පාට් එකක් එහෙම නැත්නම් යූස් කරපු තවත් වාහනයකින් ජපානය වගේ රටවල යූස් කරපු කොටසක් තමයි යොදන්නේ. මේක එහෙම නොකළොත් අපිට අර ඔරිජිනල් තත්ත්වයක මේක මව සමාගමේ තත්ත්වයට ගන්නට ලැබෙන්නේ නැහැ. ඔබට වෙනවා අපි මේක මම හිතන්නේ දැන් අනිත් සයිඩ් එකෙන් පටන් අරගෙන තියෙනවා. ඒක නැවත තිබුණු තත්ත්වයට තව දවස් 3-4ක් ඇතුළත මේගොල්ලෝ මේ සැකිල්ල සේෆ්ටි සයිඩ් එක හදාගන්න. ජපාන් වාහනයක් වගේ නම් වැදුනහම ඒක ඇකිලිලා පැසෙන්ජර්ව නැත්නම් කස්ටමර් ඇතුළේ ඉන්න ඩ්‍රයිවර්ව පැසෙන්ජර්ව හෝ ඇතුළේ ඉන්න යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ සීට් තියෙන ඒරියා එක කොහොමත් ඒ උපරිම ආරක්ෂාවට තමයි හදන්නේ. මොකද ඔබ දැකලා ඇති වෙහිකල් නිෂ්පාදන කම්පැනි වාහනේ හදලා හප්පනවා. ඔව්. හප්පලා බලනවා. සේෆ්ටි ඉන්ස්පෙක්ට් කරනවා. ඔබලත් එක හප්පලා බලනවා. එයා බෑග් ගන්නේ කොහොමද? මේ ෆ්‍රේම් වැඩ කරන්නේ කොහොමද? ඒකේ සේෆ්ටි එක කොහොමද? අපි මේ හදන්නේ නැවත ඒ සේෆ්ටි ෆ්‍රේම් එක
සම්පූර්ණයෙන්ම වාහනේ නැවත නිෂ්පාදනය කරපු කම්පැනියෙන් යොදන නිෂ්පාදනය කරනකොට යොදපු පාර්ට්ස්ම දාලා ඒ පිලර් ටික දැන් මේ වගේ තැනකදී තහඩු ඇත්තටම එකක් නෙමෙයි දෙකක් තුනක් හතරක් එනවා එකින් එකට සම්බන්ධ වෙලා ඒ ඒවා තියෙන්නේ සම්පූර්ණම සේෆ්ටි සිස්ටම් එක මේ අපි මේ හදමින් ඉන්නේ සේෆ්ටි පිලර්ස් ටික මේ මේ ටික හරියට තිබුණ නැත්තම් යම් කිසි කෙනෙක් වෙහිකල් රිපෙයර් එකක් කරනකොට මේ ටික හරියට කරලා තිබුණ නැත්තම් නැවත ඇක්සිඩන්ට් එකක් ආවොත් අර මුලින් සේෆ් වෙච්ච තරමට කස්ටමර්ව එහෙම නැත්තම් පැසෙන්ජර්ව බේරෙන්නේ නැහැ යම් අනුදුරක් වෙන්න පුළුවන් නමුත් අපි අපි කරන ජොබ් එකේ අපි 100%ක් ඒ ගැන සැලකිලිමත් වෙනවා ඔබ දන්නා තාක්ෂණයේ උනත් උපරිමයෙන් අපි යොදවනවා පාසනේවා අපි කපලා කොටලා විනාශ කරලා දාන්නේ නැහැ වාහනේ හැමතැනක්ම ග්‍රිඩ් කරලා ගන්න තියෙන තැන් ඔබට පේනවා ලාම්පුවලින් පුච්චලා විනාශ කරලා නැහැ හැමතැනක්ම හරි අර ඔරිජිනල් ක්වොලිටි එකටම ගන්න පුළුවන් විදිහට ඒවා ගලවලා නැවත ඔරිජිනල් පාට් එක යොදලා ඔබට පේනවා දැන් මේක නැවත ගොඩනැගීමෙන් තිබෙනවා නැවත වාහනේ නිවැරදි තත්ත්වයටපත් කරමින් තියෙනවා සේෆ්ටි එකත් ඒ ආකාරයෙන්ම පවතිනවා මේ වාහනේ අපි 100%ක් ගැරන්ටි කරනවා සේෆ්ටි එක පිළිබඳව අන්න ඒ විදිහට තමයි සේෆ්ටි එකක් තියාගෙන වාහනේ නැවතත් තිබූ තත්ත්වයටපත් කරන්නේ දකින්න මේ ලෑන්ඩ් ක්‍රූසර් සතේ මෙහෙම තිබුණ එකක් නෙමෙයි මේක ගොඩ දාගන්න සෑහෙන අමාරු වෙන්නේ නැති මේතන මොනවද මේ වෙන්නේ ඔව් අපවත් මේ තියෙන්නේ ලෑන්ඩ් ක්‍රූසර් ඩොට සමාගමෙන් නිෂ්පාදනය කරපු ලෑන්ඩ් ක්‍රූසර් වගේ ජිප් එකක් මේක 2017 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා දෙන්නේ මේක ලොකු අනතුරකට ලක් වුණා මේ පිටිපස්සේ කොටස ඔබට පේනවා ඇති මේ සම්පූර්ණම මේ හරියටම එනකන් ලොකු ඩැමේජ් එකක් වුණා ඉතින් මේ කස්ටමර් කොළඹ ඉඳන් අපිට මේක අරගෙන ආව අපි හොයාගෙන කුරුණෑගලට දැන් අපි වගකීම ඉස්ස කරමින් සිටිනවා अभी मे कोटास्टिक अलतेन दाला मे सिद्धवे डेटिंग इवर वेला प्रिपरेशन साइड पेंट कल प्रिपरेशन साइड सिद्धवें मिथन आईट लुक वगकी मैं मुखद मे वाहने ऐक्सीडेंट का नौन तत्ट अतुलेन सह पीटिंग गुडाकाय अभी दीटिंग नौ अतुल हदन ओ मे वे अतुल सह पीट संपूर्ण मेक तव मिथनिंग आट जगह यटपैत्न हदन मुखद ने सर्विस එකකට වගේ ගියාම අපිට ඇක්සිඩන්ට් එක පේන්න පටන් ගන්නවා යට යට කෙනෙක් උඩ දාලා බැලුවොත් ඒ සියල්ල අපි හරියටම කරනවා ඒක කරන්න මේ ප්‍රෙපරේෂන් සයිඩ් එක තමයි මෙතනින් සිද්ධ වෙන්නේ මෙතනින් පස්සේ ප්‍රෙපරේෂන් ඉවරුනහම අපි මේක ගෙනියනවා පේන්ට් එකට බූත් එකට සාමාන්‍යයෙන් සමහර අය බපර් එකට වැහෙන කොටස් එහෙම නැත්නම් කාපට් එකට වැහෙන කොටස් හදන්නේ නැහැ අපි එහෙම කරන්නේ නැහැ වැහුණත් ඊට උඩින් වෙන දේවල් සවි වුණත් ඒක නැවත ඒ කම්පැනි එකේ එහෙම නැත්නම් මව සමාගමෙන් නිෂ්පාදනය කරලා තිබිච්ච තත්ත්වයටම අරගෙන තමයි ෆිලර් කරලා අපි පේන්ට් එකට දාන්නේ. පේන්ට් එක ගාලා ලස්සන කරලා ගන්න වාහනේ මෙතන තමයි. ඒ ගැනත් අපි කතා කරමු. पेन बूथ मेक अपे आयतने अतुले यम अणतुरा वाहन डेंटिंग वोल पास अभी मे दिन मेजर रिपेयर साइड के डेंटिंग वोल पास अभी प्रिपरेशन करगण प्रिपरेशन वोल पास अभी पेंट मे तीन वाहन पेंट करना आकार अभी आयतने अतुले यम सामान्य वाहन मौसमागम निष्पादने यम उष्णवा ඒ වාහනේ පේන්ට් එක කරන. ඉතින් ඒ උෂ්ණත්වය තමයි අපි කරන්නේ. ඒ වගේම අයව දන්නවා දැන් සමහර ආයතනවල එළියේ කරන්නේ මේක. එළියේ කරොත් අපිට දූවිලි වදිනවා, දස් එක එළියෙන් එන එක වදිනවා. අර ක්වොලිටි එක නැහැ. ඒ වගේම මේ උෂ්ණත්වයට රත් කරේ නැති වුනාම කල් පැවැත්ම අඩු වෙනවා. අපි එහෙම කරන්නේ නැහැ. අපි අපේ එළියේ කිසිම තැනක පේන්ට් එකක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කරන්නේ බූත් පේන්ට් බූත් එකේමයි. ඒ වගේමයි මව් සමාගම නිෂ්පාදනය කරනකොට කොච්චර උෂ්ණත්වයක්ද තියන්නේ පාවිච්චි කරන මැටීරියල් මොනවද ඒවමයි යූස් කරන්නේ මේ සිද්ධ වෙන්නේ නිසි ආකාරයෙන් කරන බූත් පේන්ට් එක. ඒ වගේම තමයි මේ වගේ බූත් දැන් මේව හිතුවම මේ බූත් එකයි නෙමෙයි දෙකයි නෙමෙයි තුනයි නෙමෙයි හතරයි නෙමෙයි මේ ස්ථානේ ඊටත් වඩා තියෙනවා. ඒ වගේම තමයි මේ කලර් මික්සින් කියන එක ඉතාමත්ම වැදගත්. මොකද ඔක්කොම කරලා වැඩේ ඉවර වුණාට පස්සේ අර ගොඩක් තැන්වල අපි දකින්නේ මේ
හරියට පාට ඇවිල්ලා නැහැ. නැත්තම් බපර් එක එක පාටක්, සෙල් එක එක පාටක්, බොඩි එක තව පාටක්. අන්න එහෙමයි වෙන්නේ. මේ කලර් මික්සින් කොච්චර වැදගත්ද? කලර් මික්සින් වලට ගියාම ඇත්තම මම හිතන්නේ සමාජ අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙනවා ඒක වර්ක්ෂොප් එකක කරාම නිවැරදිව නොකළොත්. ඒ ඔබ කියන ප්‍රශ්නෙට එනවා. අපි මේ සඳහා තෝරාගෙන තියෙන්නේ ඇත්තම අපි දැන් ඔබ දන්නවා ඇති ඔයගොල්ලන්ටත් අත්දැකීම් ඇති. සාමාන්‍යයෙන් ඉස්සර කාලේ අපි වාහනයක් ආවහම පේන්ට් එකට අපිත් කරේ එහෙමයි අතීතේ. ඒ වාහනේ කෑල්ලක් අරගෙන ඒ කෑල්ලට පේන්ට් එක මික්ස් කරනවා කියලා අපි කරනවා. තින්ත හදන තැනකට ගිහිල්ලා ඒ කඩේකට ගිහිල්ලා අපි කරන්නේ ඒ කෑල්ල දීලා මේකට පේන්ට් එක හදලා දෙන්න කියනවා. එතකොට අපි ඇහෙන් බලලා දානවා මේකට මෙච්චරයි මේකෙන් මෙච්චරයි කියලා බේසික් කලර්ස් වලින් දාලා තමයි අපි පේන්ට් එක හදන්නේ. හැබැයි ඒක අද වෙනකොට අසාර්ථක ක්‍රමයක් වෙලා තිනවා. මොකද ඊට වඩා තාක්ෂණයේ දියුණුවයි. අද වෙනකොට ඒක කම්පියුටර් තාක්ෂණයෙන් මේ වෙහිකල් එකක් නිෂ්පාදනය කරන මව සමාගම විසින් මේ වාහනේ සියලු විස්තර සඳහන් ටැග් එකක් තියෙනවා. අපිට ID එකේන වගේ යාට තියෙනවා ටැග් එකක්. වම් පැත්තේ දෝපිලය එකේ ඒ ටැග් එක සඳහන් කරලා තියෙනවා මේ වාහනේට යදලා තියෙන මව සමාගම විසින් නිෂ්පාදනය කරද්දී යදපු කලර් එක. ඉතින් අපි මේ කලර් කෝඩ් එක අරගෙන අපිට පුළුවන් අපේ කම්පියුටර් සිස්ටම් එකට දුන්නාම ඇත්තම අපි යූස් කරන්නේ බ්‍රෑන්ඩඩ් පේන්ට් එකක් විතරයි. සාමාන්‍යයෙන් අනිත් බොහෝ අය එක එක වර්ග පාවිච්චි කරාත් A2Z ඒ කියන්නේ මුල සිට අග දක්වාම පිළේක ඉඳන්ම අපි යූස් කරන්නේ ලෝකේ නම ගිය බ්‍රෑන්ඩඩ් වර්ග විතරයි. එතනදී එහෙම අපි නොකළොත් අපිට ඔරිජිනල් ක්වොලිටි එකට අර අපි කිව්ව මව සමාගමේ ක්වොලිටි එකට වෙහිකල් එකක් ගන්න බෑ. ඒ වගේමයි කල්පවත්ම පවතින්නේ නැහැ. අපි දැකලා තියෙනවා වාහනයක සාමාන්‍යයෙන් බොනට් එක උඩ් එක වගේ අවුව ගොඩක් වැටෙන තැන් බොහෝ දුරට එක්ක ඉරිතැලෙනවා, එහෙම නැත්නම් බුබුලු මතු වෙනවා, එහෙම නැත්නම් ෂයින් එක ගිහිල්ලා ඒ සිද්ධ වෙන්නේ බ්‍රෑන්ඩඩ් එකක් පාවිච්චි කරනවා වගේම එහි මුල සිට අගට අවසානයේ දක්වාම නිවැරදිව ඒක කරන්න ඕනේ. ඉතින් අපි මේ වෙනුවෙන් යූස් කරන්නේ බ්‍රෑන්ඩඩ් දේවල් විතරයි. පේන්ට් එක ගත්තොත් අපි සිකන් සමාගමේ දේවල් තමයි ඇත්තෙන්ම අපි යූස් කරන්නේ. ඉතින් කම්පියුටර් එක හරහා කලර් එක හදාගන්න නිසා ඉතින් අපිට දිනේ මාසේ අවුරුද්ද ඒ ඔක්කොම ටික කම්පියුටර් එකට දුන්නාම බේසික් එකත් එක්ක කලර් එක හරියට හැදෙනවා. ඉතින් වද වෙන්න ඕනේ නැහැ ඉස්සර වගේ. අර ඇහි මට්ටමට බිඳුවක් දානවා අය වෙනස් වෙනවා එහෙම එකක් දැන් නැහැ. අපි ඉතින් නිවැරදි ක්‍රමයට හරියට අපේ එන වාහන ටික හදලා නිවැරදි ආකාරයෙන් හරි කලර් එකම කස්ටමර්ට ලබා දෙන්න. අපි බොහෝ වෙලාවට මේ වාහනේ තැන තැන තින්ත ගෑවිලා තියෙනවා ටයර්. අපි වාහනේ හදන්නේ වාහනේ ඇදුවේ නැහැ කියලා පෙන්නන්නනේ. හැබැයි බැලුවම යට තින්ත ගෑවිලා, නැත්තම් සයිඩ් එකේ තින්ත ගෑවිලා, ටයර් වල ෆ්‍රේම් වල තින්ත ගෑවිලා. ඒ தත්ත්වය නැති කරගන්න මොන වගේ ක්‍රමවේදන අනුගමනය කරන්නේ? ඔව් ප්‍රවාද, අපි ඇත්තෙම එහෙම වෙන්න කියන්නේ නැහැ. මොකද ඒක අපිට තියෙන ලොකු වගකීමක්. ඇත්තටම අපිටත් ඒ වගේ කම්ප්ලයින් ඇවිල්ලා තියෙනවා අනිත් තැන් වලින් එහෙම වෙලා තියෙනවා කියලා. ඉතින් අපි මුල සිටම මේ ගැන දැනුවත්, ඉතින් අපේ වැඩ කරන සේවකයන් දැනුවත් අපි වෙනුවෙන් රීඑම් ප්‍රේපර් එකක් යොදලා සම්පූර්ණම වාහනේ කවර් කරගන්නවා. අනතුරටපත් නොවෙච්ච කොටස් ටික, අනතුරටපත් වෙච්ච කොටස විතරක් අපි ආවරණය කරගෙන ඉන්නවා තින්තාලේපනය සඳහා. ඉතින් අපි අනිත් ඔබට පේනවා මේ වාහනේ සම්පූර්ණම වාහනේ වහලා තියෙන. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ඔබ වාහනේ අරගෙන වාහනේ අපි වැඩ ටික ඉවර කරලා දුන්නාට පස්සේ යම් අවස්ථාවක අපි වාහනේ විකුණන්න ගියාට පස්සේ ටයර් වලයි බීඩින් වලයි වීදුර වලයි හැමතැනම දෙන්න දෙමුනොත් ඒ ජොබ් එක සම්පූර්ණයෙන්ම ෆේල් වෙනවා. ඒ වගේම අපට ඒ වාහනේ විකුණ ගන්න අම්මෙන්නේ නැහැ. ඉතින් අපි මේ සියල්ල දැනුවත්, ඒ නිසා අපි හොඳින් කවර් කරලා ඒ අදාළ කොටස් විතරක් අපි අරගෙන ඉන්නේ. ඒ ටිකට විතරක් අපිට තින්තාලේප කිරීම සඳහා අවශ්‍ය කොටස විතරක් ආවරණය කරගෙන ඉන්නවා. අනිත් හරිය හොඳින්ම බහලා තියෙනවා. ඒ සඳහා අපි 3M සමාගමේ පේපර්ස් වලින් තමයි අපි ඒක වුණත් අපි බ්‍රෑන්ඩ් එක ගන්න. මොකද ඒක හරි වැදගත් කොටසක් නිසා. ඔබ තුමාගෙන් දැනගන්න කැමතියි මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? මේ මෙතන සිද්ධ වෙන්නේ අපි වාහනයක් ආවහම ඒකේ රිපයර් එකට සම්බන්ධ ඉන්ජින් එකට සම්බන්ධ සයිඩ් එක සහ මෙකානිකල් පැත්ත සහ සස්පෙන්ෂන් සයිඩ් එක මේගොල්ලන්ට තමයි බාර වෙන්නේ. මේගොල්ලෝගේ මේ ටීම් එක කරන්නේම ඉන්ජින් වල තියෙන සමහර විට අපිට ලොකු ඇක්සිඩන්ට් එකක් ආපුවාම ඉන්ජින් එක ඉවත් කරගන්න වෙනවා. එහෙම නැත්නම් කස්ටමර් කෙනෙක් ගියදී මොනාරි දෝෂයක්
නිසා අපිට ඩවුට් මේගොල්ල තමයි මේ ටීම් එක තමයි ඒ සස්පෙන්ෂන් සයිඩ් එක එන්ජින් සයිඩ් එක ඊළඟට එයා බෑග් වගේ සේෆ්ටි සිස්ටම් එක ඒ සම්බන්ධව ඩයිට් බෝඩ් එකට සම්බන්ධ දේවල් ඔක්කොම මෙතනින් සිද්ධ වෙන්නේ ජොබ් එකක් අවසානෙත් මේගොල්ලෝ නැවත හරියට ස්කෑන් කරලා 100%ක් නිවැරදිද කියලා ටෙස්ට් රන් එකක් දුවලා තමයි නිවැරදි කිරීම වලින් පසුව ඒ සවි කිරීම වලින් පසුව මේගොල්ලෝ ටෙස්ට් රන් එකක් දුවලා ඒ ක්වොලිටි එකට වාහනේ ආවට පස්සේ තමයි වාහනේ අවසාන ක්වොලිටි කන්ට්‍රෝල් සඳහා බාර දෙන්නේ. ඉතින් ඔබට දැක්කනේ මෙතන මේ සුවල්ප වගකීමක් නෙමෙයි තියෙන්නේ. ලේසි පහසු කාර්යයක් නෙමෙයි තියෙන්නේ. වාහනේ හදනවා විතරක් නෙමෙයි. වාහනේ මැකැනිකල් සයිඩ් එක හරියද සමහර විට එන්ජින් එකක් ගලවන්න වෙනවා. ඒවා හරියට සිද්ධ වෙලා තියෙනවද? සස්පෙන්ෂන් පැත්තේ රිපෙයාර් එකක් තියෙනවා නම් ඒ දෙයත් කරන්න. මේ සියල්ල කරන්න චැලෙන්ජස් මෝටර්ස් ලෑස්ති එක හරියට කරන හින්දා තමයි මේ විදිහට වාහන ගොඩක් දැන් මෙතන බැලුවොත් වාහන 20ක් විතර තියෙනවා. මේදී වාහන ගොඩක් දවස්පතා මේ විදිහට හදන්න පුළුවන් වෙලා තියෙනවා. स्पीड මුලින් අපි වොෂ් කරගන ඊට පස්සේ ඒක පොලිෂ් එකට ගන්නවා අපි පොලිෂ් එකෙන් පස්සේ නැවතත් වොෂ් කරගන්නවා මෙතනදී අපි මේ ආයතනයේ සම්පූර්ණයෙන්ම වෙන කරපු ටීම් වලින් කරපු ජොබ් ටික ගැන සම්පූර්ණ සමීක්ෂණයක් කරනවා මේගොල්ලෝ විශේෂයෙන් සස්පෙන්ෂන් සයිඩ් එක එන්ජින් සයිඩ් එක හදාගෙන ආවට පස්සේ පේන්ට් එක තමයි අර ඔබ කිව්වා වගේ මනමාලි වගේ අවසානයේ මෙතනින් තමයි යන්න ඕනේ ඉතින් මේගොල්ලෝ හැම वाहन हेम अंगल पास बल मनोहारी फोल्ट अतीन मनोहारी अड़पाड़ीन तिबुनो ये अड़पाड़ करपू आईटमे क्वालिटी कंट्रोल विषय नवत वाहन यावन हेम अड़पाड़ नोतिबुनोत्तम अभी शोरूम गटे वाहन गांधी प्रश्न मेथनी वाहन सत्यूडी अड़पाड़ो එහෙම තිබුණොත් අපි සෙනකේ ක්‍රියාත්මක වෙනවා මොකද ඔබ දන්නා වර්ක්ෂොප් එකක් කියලා කියන්නේ ලේසි නෑ ලංකාවේ වගේ අපේ වගේ රටක හරි වගකීමක් ලොකු වගකීමක් යම් හෝ අඩුපාඩුවක් සිද්ධ වුණොත් අපි ඒක ඒ අපි දැනගත්ත සැනින් එය નિවර්දි කර දෙනවා අපි නමුත් අපි ලේසියෙන් අඩුපාඩුවක් යන්න කියන්නේ නෑ ඒ වගේම තමයි මතක තියාගන්න හොඳටම මතක තියාගන්න ලංකාවේ තිබෙන ඇක්සිඩන්ට් රිපෙයාර් වර්ක්ෂොප් වලින් එකම තැන තමයි චැලෙන්ජ් මෝටර්ස් කියන්නේ ක්වොලිටි කන්ට්‍රෝල් ලයින් එකක් තියෙන මේවා අහලා තියෙන්නේ අපි වෙන බාණ්ඩ සාධන තැන්වලනේ තියෙනවා කියලා මේ ක්වොලිටි කන්ට්‍රෝල් ලයින් එකක් තියෙන එකම තැන තමයි මේ තැන ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි ඒකෙනුත් අඩුපාඩුවක් වුණොත් සත්‍යයෙන් දෙකකින් කෝල් එකක් දීලා හරි අහන්න ලෑස්ති. අඩුපාඩුවක් තියෙනවද සර් ඔයාගේ වාහනේ? ඉතින් අද අපි ඔබත් එක්ක කතා කරේ චැලෙන්ජ් මෝටර්ස් එකේ ඉඳන් කුරුණෑගල. අවිවාදයෙන් කියන්න පුළුවන් මේ තමයි ලංකාවේ තියෙන ලොකුම ඇක්සිඩන්ට් රිපෙයාර් වර්ක්ෂොප් එක. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් දුන්නට. මේ වගේ තවත් ලස්සන දේවල් ලංකාවේ එකම එක වෙන දේවල් අපි ඔබට තවදුරටත් පෙන්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ අලුත් ලෝකය.